වස්සාන ධර්ම දේශනා. විශේෂයෙන්ම අද දෙමව්පියෝ අවබෝධ කරගන්න ඕන, තමන්ට වැඩියෙන් සලකන දරුවා, වැඩියෙන් සලකනවායි කියලා කියන්නේ තමන්ගේ ළඟ ඉඳගෙන තමන්ව බලා ගන්න දරුවා අගය කරන්න ඕන. අද පින්වත්නි ගොඩාක් දෙමව්පියන්ට ඒ අගය නැහෙනේ. සමහර අම්මලා තාත්තලා ඉන්නවා, අපි දැකලා තියෙනවා පින්වත්නි, බොහෝ දුර ඉඳන් අවුරුද්දකට සැරයක් ඔය අලුත් අවුරුද්දට ඇවිල්ලා බලලා කියලා යන, අන්න එහෙම දරුවන්ව තමයි වටින්නේ. ළඟ ඉඳගෙන සලකන, ළඟ ඉඳගෙන දුක සැප හොයන, බලන, එහෙම ඒ දරුවන්ව වටින්නේ නෑ පින්වත්නි. ඉතින් එහෙම වුණාට පස්සේ ඇත්තටම අර ළඟ ඉඳගෙන සලකන දරුවටත් එපා වෙනවා. හදිස්සියක් කරදරයක් වෙච්ච ගමන් ළඟ ඉන්නේ දරුවා විතරයි. ඉතින් ඒ අම්මලා ඒ තාත්තලා ප්‍රඥා ගෝචර සම්පන්න වෙන්න ඕන, ඔළුව පාවිච්චි කරන්න ඕන. මම අසරණ වුණොත් ගෞගානක දුර ඉන්න දරුවෝ ඉන්නේ, මේ ළඟ ඉන්න දරුවා තමයි සලකන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මත ගැටුම් අවශ්‍ය නැත, ලෝභය අවශ්‍ය නැත. හිත ඇතුලේ ලෝබාධික චේතනාවන් වර්ධනය කරගෙන ඒවත් එක්ක ගැටි ගැටි ඒව ගැනම හිත හිත ඉන්න ඕන නෑ පින්වත්නි. තමන් නිදහසේ තමන්ගේ ජීවිතය භුක්ති විඳිමින්ද මම දන්න එක්තරා ගුරුවරියක් ඉන්නවා පින්වත්නි. ඇත්තටම දරුවොත් එක්ක කිසිම ගැටුමක් නෑ, මතයක් නෑ. ඒ අම්මා තමන්ගේ අධ්‍යාපනය, තමන් ලබාගත් දැනුම දරුවන්ට දීලා විශ්‍රාම ගිහිල්ලා අද නිදහසේ ජීවිතය ගත කරනවා. තාම යාන්තම් ඇවිද ගන්න පුළුවන්. නමුත් එතුමිය සේවිකාවක් තියාගෙන ඉන්නවා ගෙදර. එතුමිය සේවිකාව දරුවෙක් වගේ බලා ගන්නවා. සේවිකාවත් ඒ අම්මව මෑණි කෙනෙක් වගේ බලා ගන්න. දරුවොත් එක්ක මත ගැටුම් ඇති කරගන්න වෙලාවේ සමහර අම්මලා, සමහර තාත්තලා අර ගුරුවරියගේ ප්‍රතිපත්ති අනුගමනය කරා නම් හොඳයි කියලා මට හිතෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවෙට්ටි සේවයේ නියුතු RD චාන්දනී පුෂ්පකුමාරී දියණියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ නාතණ්ඩිය කොස්සත්ත ග්‍රාමයේ පදිංචි RD ප්‍රේමලතා ආදරණීය මෞතුමියට සහ RD පියදාස දයාබර පියතුමන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එමෙන්ම දැනට මැලේසියාවේ සේවයේ නියුතු RD අසංක පුෂ්පකුමාර, බාල සොහිරාට සහ ඔහුගේ දයාබර බිරිඳ සචිනි සොහිරිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් මීට වසර 16කට පෙර අකල් මරණයකට ගොදුරු වූ සඳලංකාව ග්‍රාමයේ බිසු චමින්ද පුෂ්පකුමාර මහතාටත් පරලෝ සුගතිය පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකා රාම වාසී පූජ්‍යපාද උණුවතුරු බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදුහු සාදුහු සාදුහු. සද්ධර්ම ශ්‍රවණාභිලාෂේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන කාරුණික වාසනාවන්ත පින්වත්නි, අදත් ඔබ සූදානම් වෙන්නේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරවනු ලබන තවත් එක්තරා සද්ධර්මානුශාසනාවකට පින්වත් ඔබගේ සවන්පත් යොමු කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරනවා කුවේටි සේවයේ නියුතු RD චාන්දනී පුෂ්පකුමාරී දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින්. ප්‍රධාන අරමුණු හැටියට දක්වනවා නාත්තණ්ඩිය කොස්වත්ත ග්‍රාමයේ පදිංචි RD ප්‍රේමලතා ආදරණීය මෞතුමියට සහ RD පියදාස දයාබර පියතුමන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, එවැගේම දැනට මැලේසියාවේ සේවයේ නියුතු RD අසංක පුෂ්පකුමාර බාල සොහොයුරාට සහ ඔහුගේ දයාබර බිරිඳ සචිනි සොහොයුරිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, මීට වසර 16කට පෙර අකල් මරණයකට ගොදුරු වූ සඳලංකාව ග්‍රාමයේ විසූ චමින්ද පුෂ්පකුමාර මහත්මාටත් පරලෝ සුගතිය පිණිස, අකල් මරණවලට ගොදුරු නොවීම පිණිස මේ පින් අනුමෝදන් කරන්නට අද දවසේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අරමුණු පාදක කරගෙන තමයි RD චාන්දනී පුෂ්පකුමාරී මහත්මිය ඒ දියණිය හැටියට මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ. දෙමව්පියන්ට සෙත් පතන්න, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න, ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. ඉතින් ඒ ප්‍රධාන අරමුණු කරුණු කාරණා පාදක කරගෙන අදත් අපි මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. ඒ අයට සෙත් පතමින්, ආශිර්වාද කරමින්, පින් දෙමින්, ඒ වගේමයි මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබද සුවපත් වේවා. මේ ධර්මානුශාසනාව අතරතුරදීම දේශනාව සිදු කරන මටත්, ඒ ශ්‍රවණය කරන ඔබටත්, අප සෑම සියලු දෙනාටමත් මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන බලාපොරොත්තුව ප්‍රාර්ථනාව සිත් තුළ මුදුන්පත් කරගෙන අදත් හැම දෙනාම බණ අහන්නට සූදානම් වෙමු. පින්වත්නි, අද දේශනාවේ මාතෘකාව හැටියට තබා ගැනීමේ මත ගැටුම් නිසා ඇතිවන පවුල් ආරවුල්, ඒ වගේම තමයි තමන්ගේ හිතේ ඇතිවන කේන්තිය දුරු කරගෙන සමගිය වර්ධනය කරගෙන සසර බැඳීම් තුලින් නිදහස් වෙලා නිවන් දකිනා ජාතිය දක්වාම මේ සසර දුක්ගිනි නිවා ගන්න තමන් කොහොමද කටයුතු කළ යුත්තේ කියන කාරණාවත්, විශේෂයෙන්ම එක එක මත ගැටුම්, මිනිසුන්ගේ තියෙන මත ගැටුම් අපි දන්නවා. ඒ මත ගැටුම් නිසා පින්වත්නි තමන්ගේ කේන්තිය, තමන්ගේ හිතේ ඇතිවන ක්‍රෝධය, වෛරය දුරු කරගන්නේ කොහොමද කියන කාරණාවත් අද මේ දේශනාවෙන් අපි පින්වත් ඔබට පහදලා දෙන්නට උත්සාහ කරනවා. පින්වත්නි, අපි ධර්ම ශ්‍රවණය කරන්නේ අපේ හිත හදාගන්නට. අපේ ඇවිස්සීලා තියෙන කාමයන්ගෙන්, රාගයන්ගෙන් ඇවිස්සීලා තියෙන, ලෝභයන්ගෙන්, ද්වේෂයන්ගෙන් මත් වෙලා තියෙන මේ හිත පාලනය කරගන්නට තමයි පින්වත්නි අපි බණ අහන්නේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතයේ පින්වත්නි අවබෝධයෙන් ගත කරනවා නම් ඒකාන්තයෙන් ඔබ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න, ඔබ නිතර නිතර මේ සද්ධර්මයට කන් යොමන්න, ධර්මය අහනකොට පින්වත්නි පුදුමාකාර සැනසීමක් හිතට ලැබෙනවා. අපේ හිතේ ඇතිවන නොයෙකුත් ලෝභ සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි ආදී මේ සිතුවිලි බොහෝමයක් යටපත් වෙලා ධර්මයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් මිනිසෙක් නිර්මාණය කරනවා. ඒ නිසා පින්වත්නි ධර්ම ශ්‍රවණය කිරීම කියලා කියන්නේ ඔබට ඉතාම වටිනා දෙයක්. අපි ගීතයක්, ඒ වගේම කතන්දරයක්, ටෙලිනාට්‍යයක්, මොකක් හරි දෙයක්
බලනවට අහනවට වැඩිය මේ බණපදයක් අහන එක, බණපොතක් බලන එක කොච්චර වටිනවද? එනිසා පින්වත්නි, මේ ධර්ම ශ්‍රවණය කිරීමේ වටිනාකම පිළිබඳව ඔබ අවබෝධ කරගන්නට ඕන. මේ පින්වත්නි මුළු සංසාර ගමනටම වටිනා දෙයක්. ඔබ හිතනවා නම් මේ ජීවිතේට විතරක් ඒක වටින්නේ කියලා. එහෙම නෑ පින්වත්නි, මුළු සංසාරයටම ඔබේ ජීවිතයට මේ ධර්මානුශාසනාවන් වැදගත් වෙනවා. එනිසා බුදුරජාන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව ලෝක සත්‍යය වෙත පතලා වූ අනුකම්පාවෙන් යුක්තව මේ දේශනා කොට වදාළ ධර්මය නිරතුරු අවබෝධයෙන් ප්‍රඥාවෙන් ශ්‍රවණය කරනකොට ඔබට පින්වත්නි මේ ධර්ම අවබෝධය සාක්ෂාත් කරගන්න, නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊට මඟ පෙන්වන්න තමයි පින්වත්නි අපි මේ ධර්ම දේශනාවන් සිදු කරලා ඔබට අනුශාසනා කරන්නේ. ඉතින් පින්වත්නි, අපි ජීවිතයේ නොයෙකුත් තැන්වල දකිනවා මිනිස්සුන්ගේ පෞල් ආරවුල්. ඉතින් අපට පේන්න තියෙනවා සමහර වෙලාවට අපි ගාවටත් ඇවිල්ලා මිනිස්සු කියනවා, හාමුදුරුවනේ මහත්තයා මෙහෙමයි, නෝනා මෙහෙමයි, දරුවෝ මෙහෙමයි, අම්මා තාත්තා මෙහෙමයි. ඔය විදිහට පින්වත්නි අපිත් එක්ක ඇවිල්ලා බොහොමයක් දෙනා තමන්ගේ අදහස්, තමන්ගේ මත ගැටුම්, පවුල්වල තියෙන එක එක ප්‍රශ්න අපිත් එක්ක කියනවා. බොහෝ දෙනෙකුට පින්වත්නි කියාගන්න කවුරුත් නැහෙනේ. කියාගන්න කවුරුත් නැති නිසා ඒ අය ඇවිල්ලා අපිත් එක්ක කියනවා, හාමුදුරුවනේ මෙන්න මේ විදිහටයි සිද්ධ වෙන්නේ, අපේ පවුලේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා, අපි අතරේ මෙන්න මේ වගේ මත ගැටුමක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. අන්න ඒ විදිහට පින්වත්නි මේ අපිත් එක්ක ඇවිල්ලා කියනවා. ඉතින් කාත් එක්කවත් කියන්න බැරි දෙයක් අපිත් එක්ක කියන්න පුළුවන්. අන්න ඒකයි මෙතන තියෙන වැදගත්කම. මොකද සමාජයේ මිනිස්සුන්ට මේක කිව්වොත්, පින්වත්නි ප්‍රශ්න කිව්වොත්, ගැටලු කිව්වොත්, ඒ මිනිස්සු මොකද කරන්නේ? ඒ මිනිස්සු පින්වත්නි තව මේක මේ විසඳන්න බලනව නෙවෙයි, තව මේක අවුලුවලා හැම පැත්තකින්ම ගිනි ජාලාවක් බවට පත් කරවන්න තමයි මේ වටේ ඉන්න, වටපිටාවෙ ඉන්න මිනිස්සුත්, අසල්වැසියොත්, ඊට පස්සේ බැලුවට පස්සේ පින්වත්නි සමාජයේ ඉන්න අනෙකුත් මිනිස්සුත්, අපි ඔය හොඳයි කියලා කියන සමහර යාළු මිත්‍රයොත්, සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි ප්‍රශ්නයක් කිව්ව ගම ඒක තවත් කෙනෙකුට කියනවා ගිහිල්ලා, තවත් අවුලවනවා, තවත් ගින්දර දානවා, ඇවිලෙන ගින්දරට පිදුරු දානවා වගේ පින්වත්නි තවත් අවුලවනවා කරන්නේ. ඉතින් ඒ නිසා ඊට වැඩිය ස්වාමින්වහන්සේ නමකට කියලා ඔබේ මනස නිදහස් කරගන්න එක, මයින්ඩ් එක රීෆ්‍රෙෂ් කරගන්න එක හරිම වැදගත් පින්වත්නි. ඉතින් විශේෂයෙන්ම අද අපි දකින ඔය පවුල්වල දෙමව්පියන් අතර විවිධාකාර මත ගැටුම්. ඒ විවිධාකාර මත ගැටුම් කියන්නේ පින්වත්නි අම්මා එකක් කියනකොට තාත්තා දෙකක් කියනවා, තාත්තා එකක් කියනකොට අම්මා තුනක් කියනවා. එහෙම පවුල් පසුබිම් තියෙනවා පින්වත්නි. සමහර ගෙවල්වල දවසටම අම්මයි තාත්තයි වචනයක් කතා කරන්නේ නැති තරම්. සමහර ලාවට මුළු ජීවිත කාලෙම ඒ අම්මයි තාත්තයි වචනයක් කතා කරන්නේ නැහැ, දරුවන්ට ඇහිලා නැහැ, තමන්ගේ දෙමව්පියෝ වචනයක් කතා කරනවා. ඊට පස්සේ පින්වත්නි මේ අම්මගේ තාත්තගේ අතර තියෙන එක එක මත ගැටුම් දරුවන් අතරට යනවා. සමහර විට දරුවෝ එක්කෙනෙක්ව දෙන්නෙක්ව ඉන්නවනම් දරුවෝ එක එක්කෙනා පැත්ත ගන්නවා. සමහර විට පුතා අම්මගේ පැත්ත ගන්න පුළුවන්, දුව තාත්තගේ පැත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ දරුවෝ අතරත් එක එක මත ගැටුම් ඇති වෙනවා පින්වත්නි. දැන් අපි දකිනවා ඔය පවුල් පසුබිම් තුළ ඉඩම් ආරවුල්. ඊට පස්සේ ගෙවල් දොරවල් වල බෙදා ගැනීම වලට මහගේ ලියන්න ඕනේ පුතාට නැත්නම් දුවට, ඔය වගේ ප්‍රශ්න තියෙනවා පින්වත්නි. මේ හැම දෙයක්ම ඔබ හිතන්න ලෞකික වශයෙන් හදාගත්ත බැඳීම් පින්වත්නි. අපි එනකොට ඉඩම් උස්සන් ආවේ නැහනේ, අපි යනකොට ඉඩම් උස්සන් යන්නේත් නැහැ, අපි එනකොට ගේදොර උස්සන් ආවේ නැත්නම් අපි යනකොට ඒව උස්සන් යන්නේත් නැහැ. ඉතින් පින්වත්නි මේ අපට පේන්න තියෙනවා මිනිස්සු මේ ලෞකික දේවල් නිසා ප්‍රශ්න බොහෝමයක් ඇති කරගෙන තියෙනවා, මත ගැටුම් ගොඩාක් ඇති කරගෙන තියෙනවා. ඉතින් අපට ඒකෙන් මට කියන්න තියෙන ඇත්තටම මේවා නිකන් අර මොන්ඩිසෝරි ළමයි හදාගත්ත ප්‍රශ්න. මිනිස්සු අර නිකන් ප්‍රශ්න නැත්තම් මොකක් හරි දෙයක් අල්ලගෙන කෑ ගහනවා වගේ
මේ එක එක මත අල්ලගෙන පින්වත්නි එක එක විදිහ මිනිස්සු තමන්ගේ මත ස්ථාවර කරගන්න, තමන්ගේ මතයට තැනක් හදාගන්න, ගරුත්වයක් හදාගන්න කටයුතු කරනවා. පින්වත්නි දැන් මිනිස්සුන්ගේ හිතේ නිතරම ඇතිවෙන දෙයක්නේ ලෝභය කියලා කියන්නේ. ලෝභය නිසා මිනිස්සුන්ගේ හිතේ මතයන් ඇති වෙනවා. කොහොමද මේ මතය? ලෝභයත් එක්ක පින්වත්නි එනවා තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ මුළු සංසාරේම පින්වත්නි අපිව අපායට ඇද දබන, දුගතියට නිරයට හෙළන කාරණාවක් තමයි මේ තෘෂ්ණාව කියලා කියන්නේ. එතකොට දැන් සමහර ප්‍රශ්න තියෙනවා පින්වත්නි පෞල් ලේඛකයන් තුල, ඒවා निराකරණය වෙන්නේ නැත්තේ මේ ලෝභය නිසා. සමහර විට ලෝභය නැති වුණා නම් ඒවා निराකරණය වෙලා ඉවරයි. දැන් අපි කියමුකෝ තමන්ගේ උගත්කමින්, බුද්ධියෙන්, යම් දැනුමකින් තමන් යමක් ගොඩනගා ගත්තා. ඒ ගොඩනගා ගත්ත දෙයට පින්වත්නි අනෙක් මිනිස්සු ලෝභ කළා කියලා, අනෙක් මිනිස්සු වෛර කළා කියලා ඒගොල්ලන්ට ඉගෙනීම, බුද්ධිය, සහජ හැකියාව, තමන්ගේ තියෙන හැකියාව ගන්න පුළුවන්ද? ගන්න බෑ. නමුත් පින්වත්නි අර මිනිස්සුන්ගේ හිතේ නිතරම ලෝභය කියන එක කැකෑරෙනවා. සමහර වෙලාවට පින්වත්නි අපි පවුල් ලේකකයක් තුල ගත්තොත් එහෙම තාත්තා පුතාට අවවාද කරන්න ඕන, පුතා තාත්තට අවවාද කරනවා. එහෙම පවුල් පසුබිම තියෙනවානේ. සමහර විට මේ තාත්තා පුතා කියන්නේ යහන්නේ, අම්මා මිය ගියාට පස්සේ පුතා තමයි තාත්තව බලාගන්නේ. නමුත් තාත්තා පුතා කියන්නේ යහන්නේ, ගෙදරින් එළියට බහින්න එපා කිව්වට ඒක අහන්නෙත් නැහැ. ඊට පස්සේ සමහර විට රහමෙර පානය කරනවා, ඒක බොන්න එපායි කියලා කිව්වට ඒක අහන්නෙත් නැහැ. ඉතින් පින්වත්නි එතන ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. ඊට පස්සේ අර දරුවට අර තාත්තව එපා වෙනවා. ඊට පස්සේ නමුත් එපා වුණත් කොහොම හරි බලාගන්න එපයි. මොකද ඉඩකඩම් ටික, ඊට පස්සේ යාන වාහන හැම දෙයක්ම අර පුතාට තමයි හිමි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක කොහොම හරි කරගන්න ඕන. ඉතින් එහෙම වෙනකොටත් පින්වත්නි අර දරුවන්ගේ හිතේ නිරන්තරයෙන් ලෝභය කියන කාරණාව ඇති වෙනවා. එහෙම පවුල් පසුබිම අපි දැකලා තියෙන ඕන තරම් පින්වත්නි. සමහර තාත්තලා ඇවිල්ලා, දරුවෝ ඇවිල්ලා අපි එක්ක කියනවා ස්වාමීන් වහන්ස මෙන්න මෙහෙමයි, මෙන්න මෙහෙමයි, අපේ තාත්තා මෙන්න මේ වගේ කෙනෙක්, අපේ අම්මා මෙන්න මේ වගේ කෙනෙක්. අඩුම ගානේ හැම තැනම එක එක දේවල් හංගනවා, එක එක දේවල් අපේ අවුස්සනවා. සමහර විට මේ ඉඩකඩම් ලියලා දෙන්න ඕන කාලේ දරුවන්ට ඒවා ලියලා දෙන්නේ නැහැ. අන්න එහෙම ඉන්නවා පින්වත්නි අම්මලා තාත්තලා. ඉතින් ඒ වගේ ගොඩාක් දෙමව්පියෝ පින්වත්නි අවසාන මොහොතේ අසරණ වෙනවා. කුමක් නිසාද? ඔවුන්ගේ ලෝභය නිසා. ඔවුන්ගේ ලෝභය නිසා. මොකද එක එක ප්‍රශ්න මුල් කරගෙන පින්වත්නි අම්මලා පුතාලා, තාත්තලා දුවලා, තාත්තලා පුතාලා, අම්මලා දුවලා ප්‍රශ්න ඇති කරගන්නවා. ආ ජීවිතයටවත් අම්මගේ මූණ බලන්න වෙන්නේ නැති වෙන්න, ආ ජීවිතයටවත් තාත්තගේ මූණ බලන්න වෙන්නේ නැති වෙන්න මිනිස්සු ප්‍රශ්න ඇති කර ගන්නවා. ඉතින් මතක තියා ගන්න ඕන පින්වත්නි අපි බොහෝ කාලයක් මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙවෙයි. අපි ගොඩාක් කල් මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන්නේ නැහැ. අපි උපරිම ජීවත් වුණොත් ජීවත් වෙන්නේ පින්වත්නි අවුරුදු 60යි 70යි. මේ කාල වකවානුව තුල විවිධ මත ගැටුම් ඇති කරගෙන ඔබ ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා විවිධ මත ගැටුම් ඇති කරගෙන දෙමව්පියෝ එක්ක විරසක වෙන්න එපා. අවසානයේ තමන්ට දෙමව්පියෝ අහිමි වුණාට පස්සේ සමහර විට දෙමව්පියන්ට දරුවෝ වෙන් වෙලා දරුවෝ දාලා ගියාට පස්සේ ඒ දුක වාවන්න බෑ, ඒ දුක ඉවසන්න බෑ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි පින්වත් ඔබට යෝජනා කරන්නේ එකයි, ඔබ කිසිම වෙලාවක ලෝභයක් එක්ක ගැටෙන්න එපා. සමහර විට ඉඩකඩම් තියෙනවා නම් ඒවා තමන්ගේ භුක්තිය තියාගෙන දරුවන්ට ලියලා දෙන්න. එතකොට ජීවත් වෙලා ඉන්න තාක්කල් තමන්ට ඒවා භුක්ති විඳින්න පුළුවන්,
මිය ගියාට පස්සේ ඕන දරුවේ ඕන විදිහකට ඒවා භුක්ති විඳි පරිහරණය කළයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම අද දෙමව්පියෝ අවබෝධ කරගන්න ඕන තමන්ට වැඩියෙන් සලකන දරුවා වැඩියෙන් සලකනවායි කියලා කියන්නේ තමන්ගේ ළඟ ඉඳගෙන තමන්ව බලා ගන්න දරුවා අගය කරන්න ඕන. අද පින්වත්නි ගොඩාක් දෙමව්පියන්ට ඒ අගය නැහෙනි. සමහර අම්මලා තාත්තලා ඉන්නවා අපි දැකලා තියෙනවා පින්වත්නි මේ බොහෝ දුර ඉඳන් අවුරුද්දකට සැරයක් ඔය අලුත් අවුරුද්දට ඇවිල්ලා බලලා කියලා යන අන්න එහෙම දරුවන්ව තමයි වටින්නේ. මේ ළඟ ඉඳගෙන සලකන ළඟ ඉඳගෙන දුක සැප හොයන බලන එහෙම ඒ දරුවන්ව වටින්නේ නැහැ පින්වත්නි. ඉතින් එහෙම වුණාට පස්සේ ඇත්තටම අර ළඟ ඉඳගෙන සලකන දරුවටත් එපා වෙනවා. හදිස්සියක් කරදරයක් වෙච්ච ගමන් ළඟ ඉන්නේ දරුවා විතරයි. ඉතින් ඒ අම්මලා ඒ තාත්තලා ප්‍රඥාගෝචර සම්පන්න වෙන්න ඕන. ඔළුව පාවිච්චි කරන්න ඕන. මම අසරණ වුණොත් ගෞගානක දුර ඉන්න දරුවෝ ඉන්නේ නැහැ. මේ ළඟ ඉන්න දරුවා තමයි සලකන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මත ගැටුම් අවශ්‍ය නැත. ලෝභය අවශ්‍ය නැත. හිත ඇතුලේ ලෝභාධික චේතනාවන් වර්ධනය කරගෙන ඒවත් එක්ක ගැටි ගැටි ඒව ගැනම හිත හිත ඉන්න ඕන නෑ පින්වත්නි. තමන් නිදහසේ තමන්ගේ ජීවිතය භුක්ති විඳිමින් දැන් මම දන්න එක්තරා ගුරුවරියක් ඉන්නවා පින්වත්නි. ඇත්තටම දරුවොත් එක්ක කිසිම ගැටුමක් නෑ, මතයක් නෑ. ඒ අම්මා තමන්ගේ අධ්‍යාපනය තමන් ලබාගත් දැනුම දරුවන්ට දීලා විශ්‍රාම ගිහිල්ලා අද නිදහසේ ජීවිතය ගත කරනවා. තාම යාන්තම් ඇවිද ගන්න පුළුවන්. නමුත් එතුමිය සේවිකාවක් තියාගෙන ඉන්නවා ගෙදර. ඒ සේවිකාව තමයි දරුවෙක් වගේ එතුමිය සේවිකාව දරුවෙක් වගේ බලා ගන්නවා. සේවිකාවත් ඒ අම්මව මෑණි කෙනෙක් වගේ බලා ගන්නවා. දරුවොත් එක්ක මත ගැටුම් ඇති කරගන්න වෙලාවේ සමහර අම්මලා සමහර තාත්තලා අර ගුරුවරියගේ මේ ප්‍රතිපත්ති අනුගමනය කරා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද ඒ ගුරුවරිය දන්නවා පින්වත්නි දරුවොත් එක්ක ඇත්තටම පින්වත්නි මත ගැටුම් දෙමව්පියෝ ගාව තියෙනවා. ඒවා නැති වෙන්නේ හැම පවුල් ඒකකයක් තුළම. අපි ඔය කියන අපි සල්ලිකාරයෝ ධනවත්තු බලවත්තු කියලා හඳුන්වන පිරිසකුත් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ පවුල්වලත් පින්වත්නි මත ගැටුම් තියෙනවා. සමහර විට අම්මා තාත්තා කියන්න පුළුවන් ඔය දරුවා ඔහොම වුණාට මට සලකන්නේ නැහෙනි කියලා කියන්න පුළුවන්. සමහර විට ධනවත් පුතා අම්මට සලකන්නේ නැහැ කියලා අම්මගේ කටෙන්ම කියනවා. කොච්චර අවුල්ද බලන්නකෝ, කොච්චර ලැජ්ජාවක්ද බලන්නකෝ. අර මිනිස්සයාගේ තියෙන තත්ත්වයට අර මිනිස්සයාගේ තියෙන මේ තනතුරට තානාන්තර නම්බුවට කොච්චර ගැටලුවක්ද. ඉතින් පින්වත්නි ඒ දරුවන්ට වචන කිකියා ඉන්න වෙලාවට වැඩිය හොඳයි තමන් අර විදියට සේවිකාවක් හරි සේවකයෙක් හරි කවුරු හරි ගෙන්නගෙන තමන්ගේ වැඩපොළ ටික කරගත්තා නම් වයසට යද්දි පින්වත්නි ඒකට ධනයක් කියන එකක් ඉතුරු කරගන්න ඕන. ඒකයි මුල ඉඳම්ම අවබෝධයෙන් කටයුතු කරන්න කිව්වේ ඒකයි. නැත්තම් පින්වත්නි තමන් අසරණ වෙනවා කවදා හරි. ඒ අසරණ වුණාට පස්සේ දරුවන්ට දොස් නගලා හරියන්නේ නැහැ. දරුවෝ බිහි වුණා බිහි කළා. නමුත් ඔබ හිතන්න එපා කවදා හරි දවසක දරුවෝ ඔබට සලකාවි කියලා. සමහර විට දරුවෝ තමන්ව දාලා බොහෝ දුර ඈත රටවල් වලට යනවා. තමන් මහා මග හන්දි ගානේ වැඩි නිවාසවල අතරමං වෙනවා. පාරවල් වල අතරමං වෙනවා. ඉතින් ඒ නිසා ඉස්සලා මුලින්ම තමන් ගැන හිතන්න මේ බණහන දෙමව්පියෝ මුලින්ම තමන් ගැන හිතන්න. ඒක අම්ම කෙනෙක් මාත් එක්ක අඬාන කියනවා තියෙන සියල්ලම දරුවන්ට දීලා අවසානයේ තමන්ට මොකක්වත් නැහැ කියලා. අවුරුදු ගාණක් රට ඉඳලා හැම දෙයක්ම හම්බු කරලා දීලා මේ මොකක්වත් නැහැ කියලා කියනවා. පින්වත්නි මොකක්වත් නැති වෙන්න විදිහක් නැහැ. තමන් අවුරුදු ගාණක් පිටරටවල් වල දුක් විඳනනම් තමන් කුමක් හෝ දෙයක් තමන්ට කියලා ඉතුරු කරගන්න ඕන. පින්දහම් කරනවා වගේම දන් දෙනවා වගේම
දරුවන්ටත් එමත් දීලා තමන්ට වැඩි කොටහක් ඉතුරු කරගන්න ඕනේ. මොකද හේතුව තමයි අවසානයේ දුක් විඳින්න වෙන්නේ තමන්ට. ලෙඩක් වුණොත් සමහර දරුවෝ ඉන්න පින්වත්නි, අම්මා ලෙඩ වුණොත් තාත්තා ලෙඩ වුණොත් බලන්නේවත් නැහැ හැරිලා. ඒ දරුවන්ගේ තියෙන ಗುಣමකකම. ඉතින් ඒක එහෙම වුණයි කියලා දරුවන්ට සාප කර කර ඉඳලා හරියනවද? දරුවන්ට දොස් නග නග ඉඳලා හරියනවද? එහෙම හරියන්නේ නැහැ. තමන් නිතරම හිතන්න ඕන තමන්ගේ දරුවන්ට බරක් නොවි තමන් ජීවත් වෙනවා. මම්මගේ දරුවන්ට බරක් වෙන්නේ නැහැ. මම්මගේ දරුවන්ට කවදාකවත් දොස් නගන්නේ නැහැ. සමාජයේ අවනම්බුවක් වෙන්න මම්මගේ දරුවන්ට ඉඩ තියන්නේ නැහැ කියලා හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම හිතන්න ඕන. විශේෂයෙන්ම තාත්තලා හිතන්න ඕන පින්වත්නි, මේ සමාජයේ ජීවත් වෙනකොට තාත්තලා තමයි වැඩි හරියක් අම්මලා දරුවෝ වදන් ඉන්නකොට දුක් විඳින්නේ. තාත්තා ගෙදරට කන්න ගේන්න ඕනේ, හම්බු කරන්න ඕන, ඉඩ කඩන් ටික නඩත්තු කරන්න ඕනේ, වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරන්න ඕන, ඔය හැම දෙයක්ම කරන්න ඕනේ තාත්තා. එතකොට පින්වත්නි, තාත්තා කෙනෙක් මේ විඳින විඳවන වේදනාව දන්නේ තාත්තා කෙනෙක් වෙච්ච තාත්තලා පමණයි. ඉතින් ඒ නිසා තාත්තා කෙනෙක් දරු දුක නොදන්නව නෙවෙයි. නමුත් ඒ තාත්තලත් කල්පනා කරන්න ඕන, අවසානයේ තමන්ට වැඩිහිටි නිවාසයකට යන්න වුණොත්. දැන් අද නම් පින්වත්නි ගොඩාක් තියෙන ලංකාවේ වැඩිහිටි නිවාස නිකන් ගන්න තැන් නෙවෙයි. නිකන් මේ දෙමව්පියෝ අරගෙන දාගෙන ඉන්න තැන් නෙවෙයි. ඒවට බාරකාරයෙක් ඉන්න ඕන, ගෙවන්න ඕන. අවසානයේ මිය ගියාට පස්සේ මලසිරුර ගෙදරට අරගෙන යන්න ඕන. වැඩිහිට නිවාසවල තියෙනවා පින්වත්නි එක එක කොන්දේසි. ඉතින් ඇත්තටම තමන්ට වයසට ගියාට පස්සේ වැඩිහිට නිවාසයකට හරි ගිහිල්ලා ඉන්න දරුව සලකන්නේ නැත්තම් මොනා හරි දෙයක් ඉතුරු කරගන්න ඕන. ඒකයි මම කියන්නේ. නැත්තම් පින්වත්නි අනුවණයෝ වගේ අපි අර අපේ භාෂාවෙන් කියනවනම් මෝඩ වෙලා, ඈ දුෂ්ප්‍රඥ වෙලා, ප්‍රඥාවෙන් හීන වෙලා තමන් අර අනුවන විදිහට කටයුතු කරනවා නම් ඒ තාත්තලාගේ වැරදි. එනිසා කවදාකවත් ඔබ දරුවන්ට දොස් කියන්නත් එපා, දරුවන්ගෙන් ඔබ දොස් අහන්නත් එපා. ඔබ නිතරම සමාජයට වගේම ඔබේ ගෙදරට, ඔබේ දරුවන්ට, ඔබේ අම්මට තාත්තට හොඳ සත්පුරුෂයෙක් බවට පත් වෙන්න. පන්සලට හොඳ මූණ පෙන්වන බොහොමයක් දෙනෙක්ගේ පින්වත්නි ගෙදර ප්‍රතිරූපේ හරි කැතයි. ගෙදර මිනිස්සුම ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ගෙදර මෙයා මෙහෙමයි. ඉතින් පන්සලට ඇවිල්ලා අපට හොඳ මූණ පෙන්වුවට හරියන්නේ නැහැ පින්වත්නි. ගෙදර ඔබ මේ අරහෙම වැරදි වැඩ කරනවා නම්, අර විදිහට මිනිස්සුත් එක්ක අකීකරුයි නම්, දරුවන්ට දොස් නගනවා නම්, දෙමව්පියන්ට දොස් නගනවා නම්, ගෙදර මිනිස්සුත් එක්ක ප්‍රශ්න නම් පින්වත්නි එහෙම වැඩක් නැහැ. බැලුවොත් පින්වත්නි සමහර වෙලාවට එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ, එක බඩවැල කඩාගෙන ආපු සහෝදරියෝ මේ අම්මගේ එක කුසෙ ඉපදිච්ච අය. පින්වත්නි ඉඩ කඩන් නිසා, ගෙවල් දොරවල් නිසා ප්‍රශ්න ඇති කරගෙන පුදුමාකාර විදිහට පින්වත්නි අවුල් වියවුල් ජාලාවක් නිර්මාණය කර ගන්නවා. ඊට පස්සේ පොලිසි ගානේ, උසාවි ගානේ යනවා. ඊට පස්සේ සමහර විට අතෙන් පයින් මේවා විසඳ ගන්න යනවා. ඇවිල්ලා ගහ ගන්න යනවා, මරා ගන්න යනවා, එලවන්න යනවා, කපන්න යනවා. ඊට පස්සේ පින්වත්නි ප්‍රශ්න වියවුල් ජාල ඉස්පස්සේ ස්පිරිතාල ගාන යනවා. ඒවට බෙහෙත් කරගන්න, ගහගත්තේ වට කපාගත්තේ වට බෙහෙත් කරගන්න ස්පිරිතාල ගාන යනවා. ඔය ඇයි පින්වත්නි ඔච්චර මේ ජීවිතය ඔබට, අපි කියමුකෝ දැන් ඔබට මොකක්වත්ම නැහැ, කිසිම දෙයක් ඔබ ගාව නැහැ. ඔබට පුළුවන් පින්වත්නි ගහක් යට ජීවත් වෙන්න, ගහක් යටට වෙලා ජීවත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රුක්ක මූල ගතානං වා, රුක්ෂ මූලයකට හරියන්න පුළුවන්. අපේ ජීවිතය අවබෝධ කරගන්න රුක් මූලකට හරි ගිහින් අපේ ජීවිතේ වටහා ගන්න පුළුවන්. මොකද පින්වත්නි මේ වැඩි කාලයක් ජීවත් වෙන එකක් නෙවෙයිනේ, අවුරුදු 10ක් 15ක් 20ක් 30ක්. දැනට ආයුෂ බැලුවොත්, ඔබේ සමාන්තර ආයුෂ බැලුවොත් පින්වත්නි තව අවුරුදු 10ක් ජීවත් වෙන්නේ නැහැ කවුරුත්. තව අවුරුදු 20ක් ජීවත් වෙන්නේ නැහැ කවුරුත්. පරමාවිෂ මට්ටම බැලුවොත් වර්තමානයේ අවුරුදු 60කට 70කට වැඩියෙන් ජීවත් වෙන්නේ නැහැ නේ කවුරුත්. ඒ නිසා පින්වත්නි ඔය කාල වකවානුව තුල
ගහක් කොළක් යටකට හරි කොහොම හරි ගිහින් ජීවත් වෙන ප්‍රශ්න නැහැනේ. ඊට පස්සේ මේ වයසට ගිහිල්ලා රෝද පුටුවෙන් උසාවි යනවා. වයසට ගිහිල්ලත් ගිහිලි කරුව ගහගෙන පොලිසිය යනවා. ඉස්පිරිතාල ගානේ බඩ ගන්නවා. මිනිස්සු එහෙම ඉන්නවා අපි දැකලා තියෙනවා පින්වත්නි. ඊට වැඩිය හොඳයි අපි කියන්නේ ප්‍රශ්න මුකුත් නැතුව, ගැටලු මුකුත් නැතුව තමන්ගේ දරුවොත් එක්ක, ස්වාමියාත් එක්ක, බිරිඳත් එක්ක මේ පෞල් ඒකකය තුල සතුටින් තමන් ජීවිත ගත කරනවා නම් කොච්චර දෙයක්ද කියන එක පින්වත් ඔබට පහදලා දෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හැමෝම මේ සංසාර ගමනේ පතාගෙන ආපු විදිහට, පෙරුම් පුරාගෙන ආපු විදිහට, හිතාගෙන ආපු විදිහට තමයි මේ මනුස්ස ජීවිතේ උත්පත්තිය ලැබුවේ. බලන්නකෝ මේ මනුස්ස ජීවිතේ පින්වත්නි කොච්චරනම් දුර්ලභද කියන එක. මේ මනුස්ස ජීවිතේ ලබාගත්තේ කණකැස් බෑවෙක් වියසිදුරකින් අහස දිහා බලන්න වගේ එච්චර දුර්ලභත්වයි. එහෙම දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයක් පින්වත්නි පෞල් ප්‍රශ්න, අවුල් වියවුල් එක්ක යද්දි මොන තරම්නම් මානසික ආබාධයක්ද? දැන් අපි දරුවෝ අම්මලා තාත්තලා ගැන මෙච්චර වෙලා කතා කරේ, ස්වාමි භාර්යාව ගැන බලන්නකෝ අරගෙන. පින්වත්නි සමහර මිනිස්සු ඉන්නවා මානසිකව වැටිලා ඉන්නවා තමන්ගේ භාර්යාව ගැන කාටවත් කියාගන්න බැරුව. ඉගෙන තමන්ගේ භාර්යාව ගැන එහෙම කාටවත් කිය කියා යන්න බෑනේ. තමන්ගේ ස්වාමියා ගැන එහෙම කාටවත් කිය කියා යන්න බෑනේ. ඒ නිසා ඔවුන් මානසිකව වැටිලා ඉන්නවා. දැන් මම දන්න එක්තරා ප්‍රසිද්ධ උපදේශන මධ්‍යස්ථානයක් තියෙනවා. මධ්‍යස්ථානයක් කියලා කියන්නේ එක පින්වත් මහත්මයෙක් තමයි ඇවිල්ලා ඒක කරන්නේ. පින්වත්නි මෙතනට එනවා රටේ පිළිගත් ප්‍රභූවරු, ලොකු ලොකු පවුල්වල මිනිස්සු, ලොකු ලොකු වාහන වලින් එන්නේ, කෝටි ගණන් වටින වාහන වලින් ඇවිල්ලා බැහැලා තමන්ගේ ප්‍රශ්න කියලා තමන් එක විසඳුමක් අරගෙන තමයි යන්න හදන්නේ. ඉතින් ඇත්තටම මම එතනදී තේරුම් ගත්තේ ඒකයි, සමහර විට ස්වාමියයි බිරිඳයි දෙන්න ඇවිල්ලා ප්‍රශ්න ගැන කියනවා පින්වත්නි. සමහර වෙලාවට පින්වත්නි මේ ලෝකේ කාටවත්ම කියාගන්න බැරි ප්‍රශ්න අර උපදේශක මහත්මයාට, එහෙම නැත්නම් ද මනෝවිද්‍යාව පිළිබඳව නම් මනෝවිද්‍යා උපදේශකවරේ එයාට කියනවා. එතකොට ඒක මානසික ප්‍රතික්‍රමයක් මොකක් හරි එයා කියනවා පින්වත්නි. ඒ වගේ මමත් ඔබට කියනවා බුදුදහම අනුව මානසික ප්‍රතික්‍රමයක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි අපි හැමෝම පෘතජ්ජන වෙච්ච හැමෝම පින්වත්නි මානසික ලෙඩ්ඩු කියලා. සබ්බේ පෘතජ්ජනායේව උම්මත්තකා මහණෙනි පෘතජ්ජනයෝ අපි, ඒ කියන්නේ සාමාන්‍ය පෘතජ්ජන භාවයේ ඉන්න අපි හැම දෙනාම පිස්සෝ කියලා කියන්නේ අපේ වචනෙන් ගිනවනේ පිස්සු හැදිච්ච අය මානසික ලෙඩ්ඩු. ඉතින් පින්වත්නි මේ මානසික ලෙඩ හදාගන්නේ මොකක් නිසාද ඔබ හිතන්නේ? සාමාන්‍යයෙන් දැන් අපි මනසේ එක එක මත ගැටුම් එක්ක එක එක ප්‍රශ්න එක්ක ජීවත් වෙනවනේ. දැන් මම මෙතන ඉන්නකොට හිතනවා මේ තවත් තැනක මගේ බලය තියෙන, මගේ ධනය තියෙන තැනක මොනවා වෙනව ඇද්ද? දැන් කල්පනා වෙනවා. ඒ වෙලාවේ ඒක ගැන හොයන්න කල්පනා වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන වැඩේ කරගන්න අමාරු වෙනවා පින්වත්නි. ඒ වගේ දැන් ඔය ස්වාමි භාර්යාවන් අතර පින්වත්නි විවිධ ප්‍රශ්න ගැටුම් තියෙනවා. විවිධ මත ගැටුම් තියෙනවා. සමහර වෙලාවට අම්මා එකක් කියනකොට මම අර මුලින් කිව්වේ තාත්තා දෙකක් කියනවා. තාත්තා දෙකක් කියනකොට අම්මා හතරක් කියනවා. මේ පවුල් ප්‍රශ්න පින්වත්නි ඉතින් ඒ දෙගොල්ලන්ගේ මතය නිදහස් කරගන්න බැරි නම් පින්වත්නි වැඩක් තියනවාද ඒ ජීවිතෙන්? මං අහන්නේ ඒ ජීවිතෙන් වැඩක් නැහැ. ඔබ හිතන්න, ඔබ කල්පනා කරන්න පින්වත්නි මේ මතයන් හදාගත්ත, මේ මතයන් එක්ක ජීවත් වෙන බොහෝ දෙනෙක්ගේ ඔය මතයන් නම් මැරෙනකන් නිදහස් දුන්නේ. සමහර වෙලාවට එක එක දහමේ තියෙන ප්‍රශ්න බලන්නකෝ අරගෙන. සමහරු බෙදිලා ඉන්නවා පින්වත්නි බුදුන් ලංකාව ඉපදුනා කියන සෙට් එකක් එක්ක. තවත් සමහරු බෙදිලා ඉන්නවා මම රහත් වුණා කියලා කියන කට්ටියක් එක්ක. තවත් සමහරු බෙදිලා ඉන්නවා පින්වත්නි මේ සෝවහන් වෙලා ඉන්නේ, ඊට පස්සේ කැලේ ඉන්නේ, මේ ඊට පස්සේ නිතර දෙවේලෙම අවවාද කරනවා, ගෙදරට වඩිනවා, ගෙදරට ඇවිල්ලා ගෙදර මේ බුදු පහන තියෙන පැත්ත කියනවා, ධාතු මන්දිරි හදන්න ඕනේ පැත්ත කියනවා. ඒ වගේ එක එක ට්‍රැක් වල හින්න එක එක පිරිස්
සරණ ගියපු මිනිස්සු ඉන්නවා පින්වත්නි. ඒක මම සමාජයේ දැකපු දෙයක්. ද අපේ ලාංකික සමාජයේ දැන් එන්න එන්නම පින්වන්නේ දහම එක එක කෑලි වලට කොටස් වලට බෙදෙනවා දහම. සමහර වෙලාවට ගිහියෝ බණ කියනවා. ගිහියෝ බණ කියනවා කියන්නේ හැමෝම නෙවෙයි අලජ්ජී ගිහි අය. ඒ කියන්නේ අලජ්ජී වෙච්ච ලැජ්ජාවක් බයක් නැතිව ඕන වැරද්දක් කියන්න පුළුවන් ගිහි මිනිස්සු බණ කියනවා පින්වත්නි. ඉතින් මම ඒකට චෝදනා කරන්නේ ඇත්තටම මේ ශාසනයේ ධර්මයේ දේශනා කරන්න අයිතිය තියෙන්නේ පින්වත්නි කාමභෝගී ගිහියෙකුට නෙමෙයි. කාමභෝගී ගිහි කෙනෙකුට නෙමෙයි. ශාසනයේ ධර්මයේ දේශනා කරන්න අයිතිය තියෙන්නේ භික්ෂුවකටයි. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න ඕන දැන් මේ ශාසනයේ වුණත් විවිධ පැතිකඩවල වලට බෙදිච්ච මිනිස්සු ඉන්නවා. රහතන් වහන්සේලා සරණ ගියපු, සෝවහන් කියන අය සරණ ගියපු, ඊට පස්සේ පින්වත්නි අර මං කිව්වා වගේ බුදුන් ලංකාවේ පුදනා කියලා කියන අය සරණ ගියපු, ඊට පස්සේ තවත් පැත්තකින් බැලුවට පස්සේ එක එක මත දරන අය සරණ ගියපු පිරිසක් ඉන්නවා. එතකොට ඒවා දැන් මට මෙතනින් කියනවනේ ඒවා පවුල් එකකටත් එනවා පින්වත්නි. දැන් මේ පවුලටත් ඒක ඇවිල්ලා තියෙනවා. පවුල ඇතුළට ඔය ප්‍රශ්න එනවා. ආවයින් පස්සේ පින්වත්නි පවුල ඇතුළේ කට්ටිය කතා වෙනවා. අම්මා පිළිගන්නේ බුදුහාමුදුරු ලංකාවේ උපදනා කියලා. හරි. හැබැයි තාත්තා පිළිගන්නේ ඒක නෙවෙයි. ඔය දෙන්නම ආවොත් මාව හම්බෙන්න පින්වත්නි දෙන්නටම මම කියන්නේ ඇත්තටම ඔයගොල්ලන්ගේ ඇඟේ ඊතලයක් ඇනලා තියෙනවනේ. ඊතලයේ ගලව ගන්න පොර කනවා මිසක් ඔය සෙන්ටිමීටර ගාන ඊතලයේ ආවේ මොන දිශාවෙන්ද? ඊතලයේ වැදුනේ කොහොමද? මොන වගේ දුන්නකින්ද මේක එව්වේ ඇත්තේ? ඈ ඕක ගැන හොය හොයයි නැතුව ඔය දෙන්නා මේ සසරෙන් නිදහස් වෙන්න උත්සාහ කරන ඊතලයේ ගලව ගන්න බලන්න කියලානේ මම කියන්නේ. ඉතින් ඇත්තටම පින්වත්නි මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන්න ගියොත් අපිට ඇත්තටම වෙනම අපේ ට්‍රැක් අවුට් එකක් වෙනවා. අපට පිස්සු හැදෙනවා ඇත්තටම. මොකද මං එහෙම කිව්වේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අපි අහන්න නැතුව නේ. හැමෝගෙම ප්‍රශ්නවල සාවධානව කන් දෙනවා. සමහර වෙලාවට දැන් මම අපි මේ කතා කරේ පවුල් ලේකකයන් වල තියෙන ප්‍රශ්නනේ පින්වත්නි. දෙමව්පියෝ දරුවෝ අතර, අම්මා තාත්තා අතර, දුව පුතා අතර, ඊට පස්සේ අම්මා පුතා අතර, තාත්තා දුව අතර තියෙන ප්‍රශ්නනේ අපි කතා කළේ. ඊට වඩා පින්වත්නි සමාජයේ මිනිස්සුන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඔය පවුල් ලේකකයේ විවිධ මත ගැටුම් නෙවෙයි. බලන්නකෝ අරගෙන මිනිස්සු කන්න නැතුව බෙල්ලවල දාගන්න ප්‍රමාණය කොච්චරද? 100ට ගාන කියලා කියනවා. දැන් ලංකාවේ මිනිස්සුන්ට කන්න නැතුව. ඊට පස්සේ මන්දපෝෂිත රටවල් අතරින් ලෝකෙම අංක 6 ශ්‍රී ලංකාව. ඊට පස්සේ ගත්තට පස්සේ පින්වත්නි ප්‍රශ්න බොහොම ඉස්පිරිතාලයකට ගියොත් බෙහෙත් ටිකක් ගන්න නැහැ මිනිස්සුන්ට. ඈ හරියට පිරිසිදු කෑම වේලා කන්න නැහැ මිනිස්සුන්ට. සල්ලි කොච්චර හම්බ කරත් බඩුවක් මුට්ටුවක් ගන්න නැහැ. ඉතින් ඔහොම බැලුවට පස්සේ අන්න ප්‍රශ්න. ඊට පස්සේ පින්වත්නි තවත් පැත්තකින් බැලුවොත් මම දැක්කා අර පෞගේ දවසක මේ තමන්ගේ පෙම්වතා දියේ ගසාගෙන ගිහින් මිය ගියා කියලා පෙම්මතිය දියැල්ලකට පැනලා ඇයත් ජීවිතය පරිත්‍යාග කරලා තියෙනවා. බලන්න මොනතරම් ආදරයකින් සෙනෙහසකින් ඉන්නේ නැද්ද කියලා. ඉතින් මට මෙතනින් කියන්න අවශ්‍යතාවයේ තියෙන ඇත්තටම මේ අන්න පරිත්‍යාගශීලීත්වය, ආදරය, කරුණාව, මෛත්‍රිය බෙදෙනකොට ඔබට මත ගැටුම් නැහැ. ඔබට ප්‍රශ්න නැහැ. ඔය පින්වත්නි ඔය ඔබේ තියෙන මතය සමහර ලාවට මේ ශාසනය ඇතුළෙත් මං ඉස්සෙල්ලා කිව්වේ ඒකනේ. සමහරු ඉන්නවා විවිධ මතධාරීන්, විවිධ වේශධාරීන් ඉන්නවා. ඉතින් මට ඇත්තටම හිතෙන්නේ පින්වත්නි ඔක්කොම එක එක ට්‍රැක් වල ඉන්න අය. ඉතින් අපිට මේක මත යන්නේ නැහනේ. අපි එක මතයක නෙමෙයි. අපි ඉන්නේ පින්වත්නි මත බොහොමයක. ඒ මත ටික නිදහස් කරගෙන අපේ ජීවිතයේ සසර දුකින් නිදහස් කරගන්න එකයි අපේ මතය. හරි. වෙනමුකුත් නැහැ. ඔය විවිධ ඇදහිලි, විශ්වාස, බලිබිලි තොවිල්, පුද පූජා ඕවා පින්වත්නි අර චාරිත්‍ර වාරිත්‍ර පමණයි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පරම්පරානුගතව පැවතගෙන ආවයි කියලා සමහර මත පිළිගන්න එපා කියලා කියනවා පින්වත්නි. එහෙනම් අපි මේ පවුල් අතර මේ ශාසනේ තියෙන අරව මේවා ඔය ප්‍රශ්න පින්වත්නි මොනවද මිනිස්සු කන්න නැතුව මැරෙන්න යද්දි අද එන්නේ ඒවට උත්තර හොයන්න එපයි පොඩ්ඩක්. ශාසනේ ප්‍රශ්න ගැන හොයන්න ඕන.
මේ පවුලේ තියෙන ප්‍රශ්න ගැන හොයලා ඒවා निराකරණය කරගන්න ඕන නැතුව නෙවෙයි. නමුත් පින්වත්නි අද මේ රටේ තියෙන ප්‍රශ්න බලපාලා තියෙනවා අපට. පාරට බැහැලා වාහනෙක යන්න බෑ, තෙල් නෑ. මිනිස්සුන්ට කන්න බොන්න කෑම බීම නෑ, මැරෙනවා. බෙල්ලවල දාගෙන මැරෙන්න බලයි, වස බීලා මැරෙන්න බලයි, පවුලේ ඔක්කොමත් එක එකට මැරෙන්න බලයි. ඔන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න. අපි මේ සාමාන්‍ය දේවල් අල්ලගෙන කෑකෝ ගහනවා, මේ අපි එක එක පැතිවලින් මේ දොස් කියනවා, බනින්න හදනවා, චෝදනා කරනවා. හැබැයි පින්වත්නි අපි දකින්නේ නැහැ මේ රටේ තියෙන, මේ ලෝකේ තියෙන අනෙක් මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න. බඩගින්න නිසා මිනිස්සුන්ට ඇතිවෙච්ච ප්‍රශ්න, විවිධ රෝගාබාධ නිසා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඔබ දන්නේ නැහැ නේ පින්වත්නි. මිනිස්සු විවිධ රෝගාබාධ වලින් පෙළෙනවා. කායික රෝග වගේම මානසික රෝග. මේ රෝග දෙකනේ තියෙන මිනිස්සුන්ට, වෙන රෝගයක් නැහනේ. ඉතින් පින්වත්නි ඇත්තටම මිනිස්සුන්ගේ කායික රෝග නිසා කොච්චර මිනිස්සු විඳවනවද බලන්න. සමහරුන්ගේ ඇස් දෙක පේන්නේ, සමහරුන්ගේ කන් දෙක ඇහෙන්නේ, මේවා රෝග. ඊළඟට සමහරුන්ට දරුණු පිළිකා හැදිලා සුව කරන්න බෑ. මහරගම ඉන්නව පින්වත්නි ඔළුවේ පිළිකා, බඩේ පිළිකා, අතේ පිළිකා, කකුලේ පිළිකා, කටේ පිළිකා, මුඛ පිළිකා, ඒ වගේ හැදිච්ච රෝගී. ඔන්න ප්‍රශ්න. ඒ මිනිස්සු 17 විඳවනවා, කල්පනා කරනවා. අපිට මේ ඇස කන දිව නාසය ශරීරය මේ පංචේන්ද්‍රියන් හොඳට තියාගෙන හොඳට පවත්වාගෙන අපි පින්වත්නි මොනවද හිතන්නේ මේ ප්‍රශ්න කියලා? මේ සාමාන්‍ය දේවල් මිනිස්සු අල්ලගෙන ප්‍රශ්න කියලා පින්වත්නි කල්පනා කරනවා. හැබැයි ඕවනම් මට නම් හිතෙන්නේ එකක්වත් ඕවා ප්‍රශ්න නෙවෙයි, මිනිස්සුන්ගේ මත විතරයි. ඒ නිසා ඇත්තටම මිනිස්සුන්ගේ මත දුරු කරන්න බෑ අපිට, මත ගැටුම් දුරු කරන්න බෑ. නමුත් ඒවා මේ ධර්මදේශනාවෙන් निराකරණය කරගන්න පුළුවන්. ඔබ යම් විදියකින් ධර්ම ශ්‍රවණය කරනවා නම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබේ තියෙන මත ගැටලු අරවම සියල්ල නිදහස් කරගන්න පුළුවන්. දිට්ටින් උජුං කරෝති. මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් ඒ මිත්‍යා දෘෂ්ටි දුරු වෙනවා පින්වත්නි. ඒ කියන්නේ සමහර මිත්‍යා මත, ඊට පස්සේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සැක සංකා, මේ සියල්ලම නැති වෙනවා. නැති වෙලා තමන්ගේ මතවලට උත්තරය ධර්මයේ තුලින් ලැබෙනවා. ඒ නිසා මේ කිව්ව කාරණාවක් පාසා මනාවකට අවබෝධ කරගන්න, ප්‍රඥාවන්ත වෙන්න, පෞල් ලේඛකයන් තුල ප්‍රශ්න වලින් ජීවත් වෙන්න එපා. අම්මා තාත්තා දුව පුතා කවුරුණත් කමන්නේ පින්වත්නි ප්‍රශ්න අතර ජීවත් වෙන්න එපා. ටික කාලයක් ඉඳලා දරුවන්ට කලින් දෙමව්පියෝ මැරිලා යයි, ඊට පස්සේ දරුවෝ ඒ මත ගැටුම් නිසා දරුවෝ අඬන ජීවිතේ මුළු ජීවිත කාලෙම. මගේ මතේ නිසා තාත්තා නැසුණා, තාත්තගේ මතේ නිසා මම නැසුණා, අවසානයේ තාත්තා මිය ගියා, අම්මා මිය ගියා, ඔය වගේ හිත හිතා දුක් වෙන්න වෙයි. එහෙම දුක් නොවි ජීවත් වෙලා ඉන්නකන් දෙමව්පියන් ආදරෙන් බලා ගන්න. ඔය මත අවශ්‍ය නැහැ. වැදු එකම ඇති, හැදු එකම ඇති, එච්චරයි. වෙන මුකුත් අවශ්‍ය නැහැ පින්වත්නි. දෙමව්පියන්ගේ ආයි දෙමව්පියන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා දරුවෝ. එහෙමනම් මේ අවවාදයෙන්, මේ අනුශාසනාවෙන් මේ උතුම් ධර්මානුශාසනාව මෙතකින් නිමාවටපත් කරනවා. පින්වත්නි අද වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව තුලින් විකාශය කරවන්ට යෙදුන මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ කුවේටි සේවයේ නියුතු RD චාන්දනී පුෂ්පකුමාරී දියණිය විසින්. ඒ දියණියගේ ප්‍රධාන අරමුණ බවට පත් උනේ නාත්තණ්ඩිය කොස්සත්ත ග්‍රාමයේ පදිංචි RD ප්‍රේමලතා ආදරණීය මෞතුමියට සහ RD පියදාස දයාබර පියතුමන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. ඒ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව දිගාස්තිරි ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම දැනට මැලේසියාවේ සේවයේ නියුතු RD අසංක පුෂ්පකුමාර බාල සහෝදරයාටත්, ඔහුගේ දයාබර බිරිඳ සචිනි සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් අපි නිදුක් නිරෝගී සුවේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. 16 වසරකට පෙර අකල් මරණයකට ගොදුරු වෙච්ච සඳලංකාව ග්‍රාමයේ විසු චමින්ද පුෂ්පකුමාර මහතාටත් අපි පරලොව සුගතිය පිණිස, අකල් මරණවලට ගොදුරු නොවීම පිණිස
මේ පින් අනුමෝදන් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සෙසු අරමුණු වශයෙන් බලාපොරොත්තු වෙනවා පින් අනුමෝදන් කරන්නට පරලෝ සැපත් ආර්.ඩී. පොඩිනෝනා අත්තම්මාට, ආර්.ඩී. රොමානිසියාට, ආර්.ඩී. ජංගනෝනා අත්තම්මාට, ආර්.ඩී. බේලින් ෆොන්සේකා මහත්මියට, ආර්.ඩී. ඇසලින් අත්තම්මාට, ආර්.ඩී. අශෝක මහතාට, ආර්.ඩී. නැන්සලින් මහත්මිය ඇතුළු මීට වසර 26කට පෙර අකල් මරණයකට ගොදුරු වූ මීගහවෙල ග්‍රාමයේ විසූ ඒ.ඩී. සුකුමලි අයිරාංගනී මෙනවිය ඇතුළු නවින් පරලෝ සැපත් සියලු වර්ග පරම්පරාවේ ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැමතෙම මේ පින් ලැබේවා, අනුමෝදන් වේවා, ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වේවා, සසර දුකින් මිදේවා, ඒ අයට උතුම් නිවන් අවබෝධයම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි උපන්දින වෙනුවෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ජූලි 13 වන දින උපන්දිනයේ සැමරු ඕෂධ විස්මිත පුතාටත්, අගෝස්තු 21 වන දින ජන්මදිනයේ සැමරු මැලේසියාවේ දැනට සේවයේ නියුතු සචිනි නැගණියටත්, අගෝස්තු 22 වන දින ජන්මදිනයේ සැමරු කවීෂ දහම්පුතු ඇතුළු උපන්දින සමරන සියලු දෙනාට කරන කියන කටයුතු සාර්ථක වීම පිණිස මෙම ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙනෙත් සහ යසිරු පුතුන්ටත් සෙත්පතා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරන ආර්.ඩී. පුෂ්ප කුමාරි මහත්මියටගේ සියලුම පවුලේ හැම දෙනාටම සෙත්පතන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයාණන් වහන්සේ වන අප ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්යන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරනවා. බණ ඇසූ ලක්වැසි ලෝවැසි හැම දෙනාටම සෙත් පතනවා, ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලත් ප්‍රාර්ථනා තබනවා. එසේනම් අද මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් රැස්කරගත් සියලු පින් සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබ අප සෑම සියලු දෙනාටම ලැබේවා. දෙවියෝ අපි යන යන තැන තබන තබන පියවරක් පියවරක් පාසා අපගේ ජීවිත රැකදෙමින් ආරක්ෂා කර දේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ආර්.ඩී. චාන්දනී පුෂ්පකුමාරි මහත්මිය නමින් මිය පරලොව යන්ති දුන සියලු ඥාති වර්ගයාට අකල් මරණවලට ගොදුරු වෙච්ච නම් සදහන් කළ සෑම කෙනෙකුටමත්, ධර්ම ශ්‍රවණය කළ ඔබගේ නමින් මිය ගිය සෑම ඥාති කෙනෙකුටමත් මේ පින් ලැබේවා, අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ආයති භවයන් සුවපත් වේවා. සසරගත වරදකින් දුකක නම් ඒ දුකින් අත මිදේවා. සැපක නම් ඒ සැපත තව තවත් වඩා වර්ධනය කර ගනීවා. අපවත්ී වදාළ අතිවරයන් වහන්සේලාටත්, රට ජාතිය වෙනුවෙන් දීපිදූ වීරෝධාරාපගේ රණවිරුවන්ටත්, මිය ගිය සියලු ඥාතීන්ටත් උතුම් අමා මහ නිවන් අවබෝධයම සාක්ෂාත් වේවා කියලා අපි දෙවියන්ට මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුන කුවේටි සේවයේ නියුතු ආර්.ඩී. චාන්දනී පුෂ්පකුමාරි මහත්මියටත් එතුමියගේ රැකී රක්ෂා කටයුතු සාර්ථක කරගෙන නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. එතුමියගේ ජීවිතයට ආයුරාරෝග්‍ය සම්පත්තිය උදා වේවා. කායික මානසික සැනසෙල්ල උදා වේවා. ඒ පවුලේ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙච්ච දෙමව්පියන්ටත්, සහෝදර සහෝදරියන්ටත්, විදේශගත වෙලා ඉන්න හැම දෙනාටමත් මේ පුණ්‍ය ශක්ති ආශිර්වාදයක්ම වේවා කියලා අපි නැවත නැවත සෙත්පතමින් ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි ධර්මශ්‍රවණය කරන්නට යෙදුනා වූ ලක්වැසි ලෝවැසි වස්සාන ධර්මදේශනා YouTube නාලිකා ශ්‍රාවක පින්වත් හැම දෙනාටමත් අපි සෙත් පතනවා, ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
ඔබගේ රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු දියුණු වේවා. වසංගත රෝගිය දුරු වේවා. නිදුක් බව නිරෝගී බව ජීවිතවලට ලැබේවා කියලා අපි ධර්මදේශනාව ශ්‍රවණය කරපු ලක්වැසිලෝ වැසි හැම දෙනාටම සෙත් පතමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපේ ලංකාද්වීපයට ඇති වී තිබෙන මේ ආර්ථික අර්බුදයන්, මිනිසුන්ගේ ජීවිතවල නැතිබැරිකම්, අගහිඟකම් සියල්ල දුරු වේවා. සියලු දෙනාටම කායික මානසික සුව සම්පත්තියෙන්, සැනසිල්ලෙන්, ආයුරාරෝග්‍ය සම්පත්තියෙන් ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව නැවතත් සැකසේවා. පාලකයන්ට සම්මාදිට්ඨිය පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් අපේ ලංකාද්වීපයේ වැඩවාසය කරන ජයසිරි මහා බෝහාමුදුරුවන්ගේ, දළදා හාමුදුරුවන් වහන්සේගේ, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩවාසය කරන උතුම් වූ සරණමාලී මහා චෛත්‍යරාජානන් වහන්සේගේ අනන්ත විදාශිරුවාදයේ බලය, ශක්තිය, රැකවරණය අපි හැම දෙනාගේම ජීවිතවලට නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා. මේ උතුම් ධර්ම දානමය කුසල කර්මයාගේ බලයෙන් අපි හැම දෙනාටමත්, දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලොව ගිය අපගේ ඥාති වර්ගයාටත්, සෑම සියලු දෙනාටමත් ඒකාන්ත වශයෙන් මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්නම මෙම ධර්ම දානමය කුසලයත් හේතු වේවා, වාසනා වේවා, පාරමිතා ධර්මයක්ම වෙත්වා කියලා ඔහොම්මම වන්දනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං, චිරන් රක්කන්තු බුද්ධ දේශනං, චිරන් රක්කන්තු බුද්ධ ශාවකංති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං, ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ කුවේටි සේවේනියුතු RD චාන්දිනී පුෂ්පකුමාරී දියණියගේ පින්බර දායකත්වයෙන් යුතු සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් නාතණ්ඩිය කොස්සත් ග්‍රාමයේ පදිංචි RD ප්‍රේමලතා ආදරණීය මෞතුමියට සහ RD පියදාස දයාබර පියතුමන්ටත් දැනට මැලේසියාවේ සේවේනියුතු RD අසංක පුෂ්පකුමාර බාල සොහිරා සහ ඔහුගේ දයාබර බිරිඳ සචිනී සොහිරිය ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය පිණිසත් මීට වසර 16කට පෙර අකල් මරණයකට ගොදුරු වූ සඳලංකාව ග්‍රාමයේ විසූ චමින්ද පුෂ්පකුමාර මහතාටත් පරලෝ සුගතිය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. එමෙන්ම RD චාන්දිනී පුෂ්පකුමාරී මහත්මියගේ පින්වත් පවුලේ සියලුම දෙනාට වහ වහාම සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර කතරින් එතෙර වීම පිණිසත් මෙම ධර්ම දානමය කුසල කර්මය හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන්, ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත්, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට, 0718575713 දුරකථන අංකයට. ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. 0718575713 0718575713 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න.
වස්සාන ධර්ම දේශනා.